හැමදාම හදන විදියට නිවිතිකාල එපා වෙලා ද අපි ගොඩක් වෙලාට පුරු දෙලා ඉන්නේ නිවිති පරිප්පු දාලා කන්නනේ. හැමදාම මේ විදිහටම කන්නේ නැතුව නිවිති හදන රසම විදියක් මං අද ඔයාලට අරගෙන ආවා. නිවිති කන්න ආස නැති කෙනෙක්ට උනත් මේ විදිහට හදාගත්තාම කන්න ආස හිතෙනවා. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. MS kitchen එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි එහෙනම් දැන් වීඩියෝ එකට යමු. නිවිති කොළ ටිකක් මම අරගන්නවා. හොඳට සෝදලා පිරිසිදු කරගෙන අරගන්න. නිවිති ටික පොඩියට අතින් කඩා ගන්න. මම මේ වගේ පොඩි කෑලි වලට කඩා ගන්නවා. සේරම කොළ ටික කඩාගෙන ලෑස්ති කරගෙන තියෙනවා. වෙනම් භාජනයකට මම බිත්තර දෙකක් කඩාගෙන එකතු කර ගන්නවා. මම බිත්තර දෙකක් දාලා තමයි හදාගන්නේ. ඔයාලා කැමති නම් එක බිත්තරයකින් වුණත් හදාගන්න පුළුවන්. එක බිත්තරයකින් හදාගන්නවා නම් නිවිති කොළ ගන්න අඩු කර ගන්න. බිත්තර ටික හොදට ගසාගත්තට පස්සේ දාගන්න ගම්මිරිස් කුඩු තේ හැදි කාලක්, කැලිමිරිස් කුඩු තේ හැන්දක්, ඔයාගේ රස්සානුව ලුණු. ඔක්කොම ටික ආයෙ පාරක් හොදට කලවම් කරගන්න. කඩාගත්ත නිවිති කොළයකට පෙති හැඩයට කපාගත්ත අමු මිරිසුයි බීලූණුයි දාගන්න. නිවිති ටික අමු මිරිසුයි බීලූණුයිත් එක්ක කලවම් කරගන්න. බිත්තර මිශ්‍රණය දැන් දාගන්න. බිත්තර මිශ්‍රණය දාල ඉවරලා හැන්දෙන් සේරම ටික හොදට කලවම් කරගන්න. පෑන් එකට මං තෙල් මේසෑන්දක් දාලා තියෙනවා. තෙල් එක රත් වුණාට පස්සේ දාගන්න. නිවිති ඔම්ලට් එකක් තමයි මම හදන්නේ. හැන්දෙන් පරිස්සමට ගානට තද කරගන්න. එක පැත්තෙන් දැන් බැදිලා තියෙන්නේ, අනිත් පැත්ත මම හරව ගන්නවා. පරිස්සමෙන් හරව ගන්න ඕනේ, නැත්නම් මේක කැඩෙන්න බලනවා. ඒ හින්දා පෑන් එකට උඩින් පිඟානක් තියලා බිත්තරේ අනිත් පැත්ත හරව ගන්න. එතකොට බිත්තරේ කැඩෙන්නේ නැහැ. මං ඔම්ලට් එක අනිත් පැත්තට හරව ගත්තේ එහෙම. ඔයාලත් ඔම්ලට් එක කැඩේ කියලා හිතෙනවා නම් ඒ විදිහට හරව ගන්න. නිවිති කිව්වහම ගොඩක් අය කන්න අකමැතිනේ. උනාට මේ වගේ ඔම්ලට් එකක් විදිහට හදාගත්තාම ඕන කෙනෙක්ට කන්න ආස හිතෙනවා. ඒ හින්දා ඔයාලත් අනිවාර්යෙන්ම හදලා රස බලන්න. අලුත් වීඩියෝකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න.